කොළඹ ට්‍රැෆික් නැතිකරන ලාභදායි විසඳුම්. කොළඹ ට්‍රැෆික් නැති කරන්න එන එක එක විසඳුම් තියෙනවා. සැහැල්ලු දුම්රිය තියෙනවා. තව සබර්බන් රේල්වේ, ඒ කියන්නේ මෙට්‍රෝ වගේම තව පද්ධතියක් තියෙනවා. තව BRT තියෙනවා. ඉතින් ඒ වගේ පද්ධති ගාණක් තියෙනවා. ඒ වගේම පාරවල් හදනවා. දැන් කොළඹ ට්‍රැෆික් නැති කරන්න ආපු එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි අවුටර් සර්කියුලර් හයිවේ එක. ඒ විදිහට ප්‍රෝග්‍රෑම් ගණනාවක් යනවා. මේ අවස්ථාවෙත් කැරණි පාලම ඩබල් වෙලා වදිනවා. ඒ වගේ කියන්නේ මේ කැරණි පාලම පාලම් දෙකක් විදිහට ඒ විදිහට ප්‍රෝග්‍රෑම් ගණනාවක් යනවා මේ කොළඹ ට්‍රැෆික් නැති කරනවා කියන එක ගැන. ඒ වගේමයි කොළඹ ට්‍රැෆික් කියන එක හැමෝටම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. මොකද කොළඹට එන රාජ්‍ය නායකයෙක්ට වගේම ඈත ගමක ඉඳලා කොළඹ එන කෙනෙක්ටත් මේ ට්‍රැෆික් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම කොළඹ වැඩට යන අයට, සේවය කරන අයට, කාර්යාලවලට එන අයට, නෝද වෙන්නට කොළඹ එන අයට, ඒ වගේ අයටත් මේ ට්‍රැෆික් එක ලොකු ගැටලුවක්. සිටි එකක ට්‍රැෆික් එක නැති කරනවා කියන එක අමාරු වැඩක්. ඒ කියන්නේ ට්‍රැෆික් ඇති වෙන තරම් වේගයෙන් ට්‍රැෆික් නැති වෙන්නේ නැහැ. ඉතින් මේ ට්‍රැෆික් නැති වෙන්න නැති කරන්න ළඟදී ආපු සොලියුෂන් තමයි කැරණිවැලි මාර්ගය දෙකක් කරලා, කියන්නේ කැරණිවැලි මාර්ගය ගුවනින් ඉදි කරලා ඊට පස්සේ ඒකේ කෝච්චි දාන එක, අනිත් එක ඔය මාළඹේට අලුතෙන් මෙට්‍රෝ නැත්නම් ලයිට් රේල්, මෙට්‍රෝ නෙමෙයි ඇත්තටම ලයිට් රේල් එකක් දාන එක. ඊට පස්සේ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කොළඹ හරහා යන දුම්රිය සේවාව. මීට වඩා ඒ කියන්නේ විදුලි දුම්රිය ඇති කරලා සබර්බන් රේල්වේ කියලා අලුත් රේල්වේ පද්ධතියක් ඇති කරන එක. ඉතින් ඔය තුනම බැලුවට පස්සේ මේ තුනම අධික වියදම් ප්‍රොජෙක්ට් තුනක්. ඒ කියන්නේ ඩොලර් බිලියනයක් විතර යන ලොකු ව්‍යාපෘති තුනක්. අපි දැන් බලමු අපේ දුම්රිය සේවය ගැන. ලංකාවේ දුම්රිය සේවය දියුණු කරනවා කියනකොට හැමදාම අපි දකින්නේ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ලොකු එන්ජින් ගේනවා, පෙට්ටි ගේනවා, දානවා. ඊට පස්සේ කෝච්චි සේවාව සාමාන්‍ය පරිදි යනවා. ඉතින් කෝච්චි කොච්චර දැම්මත් මේ කෝච්චි සේවාව කියන එක දියුණු වෙලා නැහැ. ඉතින් එතකොට තවම අඩුම ගානේ දැන් මේ කොවිඩ් කාලෙදිවත් කෝච්චි ටිකට් ඔන්ලයින් ගන්න සිස්ටම් එකක් හැදිලා නැහැ. කෝච්චි ටිකට් ඉලෙක්ට්‍රොනික විදියට ඉෂු කරන්න ක්‍රමයක් හැදිලා නැහැ. තාම අර පරණ ක්‍රමයට මෙහෙම සිස්ටම් එකක් අතින්ම තමයි ටිකට් දෙන්නේ. දැන් මේ වගේ සිස්ටම් එකක් හදන්න බොහොම පොඩි ගාණයි යන්නේ. ඒ වගේම කෝච්චි වල දැන් කියන්නේ මගින්ට කලින් ටිකට් ගන්න මේ වගේ පහසුකම් ඇති වෙලා, කියන්නේ දැන් දුම්රිය ස්ථානේ ගත්තොත් එහෙම කොටුව අපි දකිනවා දැන් ගිය ශතවර්ෂයේ තිබුණු විදිහටමයි තාමත් තියෙන්නේ. ඒක මොඩර්න් ලුක් එකක් මුකුත්ම ඇති වෙලා නැහැ. ඒකත් එක්ක මේ දුම්රිය සේවාව නවීකරණය කරන්න, ඒ කියන්නේ අදට හරියන විදියට සකස් කරන්න එච්චර ලොකු අවධානයක් නැහැ. ඒ කියන්නේ ලොකුවට දුම්රිය සේවාව අලුතෙන් හදන්න, අලුතෙන් රේල් පාරවල් ගහන්න, ඒ වගේ දේවල් වලට යනවා වගේම දුම්රිය සේවාවක් විදියට පරක්කුව අඩු කරන්න, ඊට පස්සේ සිග්නලින් කටයුතු වැඩි දියුණු කරන්න වගේ දේවල් වලට අවධානය අඩුයි. සරලවම හිතුවොත් එහෙම රාගමට එනකල් කෝච්චි පාරවල් තුනක් තියෙනවා. කොට්ටු කොටුවේ ඉඳලා අර පැත්තෙන් පානදුරේට හැට යනකන් දෙකක් තියෙනවා. දැන් මේ කෝච්චි පාරවල් වල කෝච්චි උපරිමයෙන් දුවනවා. දැන් පැයකට යන්න පුළුවන් උපරිම කෝච්චි ගාන යනවාද? ඊට පස්සේ ඒකට තියෙන බාධා මොනවද? සිග්නලින් අවුල් තියෙනවද? පාරවල් වල කොපමණ වේගකින් යන්න පුළුවන්ද? ඉතින් රාගමට තියෙන ට්‍රැක් තුනෙන් එකක් තියෙනවා පරණ ට්‍රැක් එකක්. ඒකේ යන්න පුළුවන් බොහොම හිමි. වැඩිය වේගෙන් යන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා මේ කෝච්චි සේවාව සම්බන්ධයෙන්. ඉතින් ඒ කෝච්චි සේවාවේ ප්‍රශ්න වැඩි මුදලක් යන්නේ නැතුව විසඳන්න පුළුවන් පරිපාලන වෙනස්කම් තියෙනවා, තාක්ෂණික වෙනස්කම් තියෙනවා. ඒ වගේ දේවල් වලට තියෙන අවධානය අඩු. ඊළඟට බස් සේවාව. ඔයාලා දන්නවා කොළඹ આવොත් 100, 138, 154 ඒ වගේ බස් රූට් තියෙනවා. ඉතින් මේ වගේ බස් රූට් මේ රජ කාලේ, රජ කාලේ නෙමෙයි 1900 බර ගණන් වල ඉඳලා තියෙන බස් රූට්. දැන් මේ බස් රූට් පරණ වෙලා, දැන් මිනිසුන්ට යන්න ඕන තැන් වලට යන්න සමහරවිට බස් දෙක තුනක් ගන්න ඕන වෙනවා. ඒ කියන්නේ වත්තල ඉන්න කෙනෙක්ට යන්න ඕනේ නම් බත්තර මුල්ලට එයා බස් තුනක විතර යන්න ඕනේ. ඉතින් ඒ වගේ පසුබිමක් තියෙන. ඉතින් මේ බස් රූට් අදට හරියන විදිහට නවීකරණය වෙලා නැහැ. ඒ වගේ බස් සේවාවක් විදියට ගත්තම තායිලන්තේ, ඉන්දියාවේ දිල්ලි, චෙන්නයි වගේ නගරවල
දැන් තියෙන තායිලන්තේ බැංකොක් වල එහෙම වායු සමනය කරපු බස්. අපිත් වායු සමනය කරපු බස් ආවා. ආවා වගේම දැන් වැඩි ජනප්‍රිය වෙන්න නැතුව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මයික්‍රෝ බස් කියලා කොළඹ නගරයේ ට්‍රැවලින් වලට බස් ආවා. ඒවා දැන් වැඩි පේන්න නැහැ. මේ විදිහට උමුද වායු සමනය කරපු නගරයේ ධාවනය කරන කෙටි දුර දුවන්න තියෙන බස් සේවාවක් එහෙම එනවනම් අපේ මගීන්ට වඩාත් ලෙහෙසි. ඉතින් ඒ වගේ දේවල් කරන්න සමහරලාට සල්ලි ලොකු වේදමක් යන්නෙම නැහැ. අර මොකද පුද්ගලික අංශයෙන් පුළුවන් බස් දාන්න. ඉතින් රජයට තියෙන්නේ පරණ පුද්ගලික බස් වලින් විරුද්ධ වෙයිද කියලා බය වෙන්නේ නැතුව අලුතෙන් බස් සේවාවක් හදලා අලුතෙන් රූට් දාලා අලුතෙන් මගී අවශ්‍යතාවයන් බලලා හොඳ වායු සමන බස් සේවාවක් දාන්න. ඉතින් ඒ වගේ දේවලුත් තවම උනේ නැහැ. ඒ කියන්නේ BRT එකකට කලින් අඩුතරම් මේ AC බස් දාන එකවත් උනේ නැහැ. ඊළඟට අපි තව දෙයක් බැලුවොත් එහෙම කොළඹ ට්‍රැෆික් එකට සෙට් වෙන අය කියන්නේ ඉස්කෝලේ ඇරලා කියන්නේ ඉස්කෝල පාසල් වාරේ පටන් අරගෙන කැම්පස් උත් ඇරලා ඔෆිස් උත් වැඩ කරන මට්ටමට ආවම තමයි කොළඹ ට්‍රැෆික් එක වැඩිම වෙන්නේ. ඒ කියන්නේ පාසල් නිවාඩු කාලේ එච්චරම ට්‍රැෆික් නැහැ. ඒ අනුව කොළඹට වැඩ කරගන්න එන මිනිස්සු සහ ඒ කොළඹ එන අය මොකටද එන්නේ? මොකද මේක මේ ගෙදර ඉඳන් කරන මට්ටමට වැඩ දියුණුනොත් කියන්නේ මේක ටිකක් ලේසි වැඩක් නෙමෙයි. මේක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට මිනිස්සු RMB එකට විදේශ සේවාවයකට අධ්‍යාපන සහතික ගන්න ඊපස්සේ වෙන වෙන දේවල් වලට රජයේ කාර්යාලවලට ගොඩක් යනවා. එක්කෝ මේවා වෙන වෙන කාර්යාලවලින් ප්‍රාදේශීයව කරගන්න පුළුවන් වෙනවන නැත්තම් ඔන්ලයින් කරගන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් එහෙම කොළඹ හරහා යන පිරිස අඩු වෙලා කොළඹ ට්‍රැෆික් එක යම් තාක් දුරට අඩු වෙනවා. අනිත් එක යුනිවර්සිටි සහ ටියුෂන් සහ පාසල් ලම. දැන් වෙන රටවල් වලට මේ අපේ වගේ මං හිතන්නේ පාසල් ප්‍රශ්නයක් නැහැ. මොකද නගරය හරහා ගිහිල්ලා දුර පාසලට එන්නේ නැහැ. ඒ කියන්නේ ගම් පහේ ඉන්න කෙනාට නාලන්ද විද්‍යාලයට එහෙම යන්න ඕමනා නැහැ. ඒ රටවල ළඟම පාසලට යනවා. ඉතින් අපේ රටේ මේ ටියුෂන් ප්‍රශ්නයත් ඊට පස්සේ කැම්පස් ඊට පස්සේ පාසල් වගේ ඒවත් මේ ට්‍රැෆික් වලට තදට බලපාන. ඉතින් ඒවා සරල නැහැ. ඒ කියන්නේ ටයිම් වෙනස් කිරීම ඊට පස්සේ දැන් හැමෝම උදේ 8:00 9:00 ටයිම් එක නැතුව ටයිම් වෙනස් වුණොත් පුළුවන් වෙනසක් කරන්න. ඒ කියන්නේ කැම්පස් ටයිම් හරි ස්කූල් ටයිම් හරි මොනවා හරි. ඒ වගේ දේවල් ඒ කියන්නේ දැන් තියෙන ට්‍රැෆික් එක කියන එකක් තියෙනවා. ඒකට අපිට වැඩි ගාණක් වියදම් වෙන්නේ නැතුව කරන්න පුළුවන් සොලියුෂන් තියෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රොනික විසඳුම් ඊට පස්සේ මේ ට්‍රැෆික් එක ඇනලයිස් කරන්න පුළුවන්. මිනිස්සු වැඩිපුරම යන්නේ කොහේ ඉඳලා කොහෙටද, ඒ මොන වගේ දේවල් වලටද, ඒ දේවල් අපිට මිනිසුන්ට යන්නේ නැති වෙන්න කරගන්න පහසුකම් සලසන්නේ කොහොමද කියලා එහෙම ඇනලයිස් කරන දේවල් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. දැන් ඉතින් පොඩිම දැන් මේ කොවිඩ් කාලෙන් මැද හරිය මමත් කතා කරලා ඇති මේ ඉස්සර වීඩියෝ වල මේ මිනිස්සු බස් වලින් අඩු කරන්න, ඒ කියන්නේ කොහොමද සෝෂල් ඩිස්ටන්ස් පවත්වාගෙන යන්නේ කියන එක ගැන කතා කරා. ඒ කාලේ විද්වතුන් එහෙමත් ටීවී වල පත්තර වල කතා කරා. නමුත් ඒ හැම දෙයක්ම ආයේ යථා තත්ත්වෙට කලින් තිබුණ තත්ත්වයටමපත් වුණා. නිව් නෝමල් කියලා එකක් හැදුනේ නැහැ. ඉතින් ඒ වගේ කොළඹ ට්‍රැෆික් කියන එකත් ලොකු සිවිල් ව්‍යාපෘති මල්ටි මිලියන් සමහරවිට බිලියන් ගණන් ව්‍යාපෘති ඒ එපානේ මේ ඕන. හැබැයි ඊට කලින් කරන්න පුළුවන්. ඒ කියන්නේ වායු සමන බස් දාන එක, දුම්රිය ටිකට් පද්ධති, දුම්රිය සිග්නලින්, දුම්රිය ගණන වැඩි කරන එක, ඊට පස්සේ දුම්රිය මේ වෙලාවට යවන එක, ඒ වගේ දේවල්, ඊට පස්සේ අලුතෙන් විසඳුම් හොයන එක. ඒ කියන්නේ දැන් ලංකාවේ තියෙනවා බස් තියෙනවා, ඊට පස්සේ දැන් කෝච්චි තියෙනවා, ඊට පස්සේ පාසල් බස් සේවා, ස්ටාෆ් බස් සේවා තියෙනවා. දැන් පාසල් බස් සේවා ගත්තොත් එහෙම චූටි කැට කැට වගේ ගොඩක් හැමදාම යනවා. දැන් විශාල බස් තිබුණා නම් මේ ලොකු බස් වල ඇවිල්ලා ළමයි පාසලට යනවා. ළමයින්ගේ ආරක්ෂාවත් හොඳයි. එතකොට ට්‍රැෆික් එකත් මීට වැඩිය අඩු වෙන්න තිබුණා. ඉතින් ඔය වගේ නිර්මාණාත්මක විසඳුම්, ඒ කියන්නේ අපේ දැන් අපි මේවා කතා කරනකොටත් සමහරු කියයි අපි දන්නේ මොනවද, හොඳ ඉංජිනේරුවෝ මේවා ප්ලෑන් කරලා තියෙන ලොකු ව්‍යාපෘති ඉංජිනේරුවෝ ප්ලෑන් කරන්න දක්ෂ. ඒකත් ඉතින් ඒවත් ඕනේ. හැබැයි මේ නිර්මාණාත්මක විසඳුම් කොළඹ ට්‍රැෆික් වලට දෙන්න අපේ පාලකයන්ට හිතන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. හරි, ස්තුතියි.